ලංකා කණ්ඩායම මේ වෙද්දි පාකිස්තානයට පිටත් වෙලා ඉන්නේ. වෙන රටවල තරඟ සංචාර ගියා වගේ පුහුණු තරඟ අමතර විවේක දින කපා හැරපු මේ සංචාරය ගැන ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ලංකාවෙන් යන්න කලින් තරඟාවලිය ගැන අදහස් දක්වලා තිබුණා. ටෙස්ට් ලෝක ශූරතාවේ යටතේ පැවැත්වෙන මේ තරඟාවලිය කණ්ඩායම් දෙකටම එක වගේ වැදගත්. පළවෙනි තරඟේ තියෙන වේගපන්දු යවන්නන්ට හිතකර රාවන් පින්ඩිවල පාකිස්තාන වේගපන්දු බලකායෙක මේ තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමට අභියෝගයක් වෙන්න පුළුවන්. කොහොමුණත් ආරක්ෂාව වගේම ජයග්‍රහණය ගැනත් ශ්‍රී ලංකාවේ අවධානය යොමු වෙලා තියෙනවා. මේ තරඟාවලියට සහභාගීීමේ වැඩිම අවධානමක් යොමුනේ ආරක්ෂාව ගැන. හැබැයි පාකිස්තානයේ මීට කලින් සීමිත පන්දු ආර තරඟවලට ගිය කට්ටිය ආරක්ෂාව හොඳ තත්ත්වයක තිබුණා කියන එක ගැන ධනාත්මකව අදහස් දැක්වුවා. මං හිතන්නේ කියපු දේවල් එක්ක ආරක්ෂාව ගැන තිබුණු අවධානම අපේ හිත්වලින් අයින් වෙලා ගියා. අපිට දැන් ඕන එහි ගිහිල්ලා හොඳින් ක්‍රීඩා කරන්න. ඒක නිසා අපි එහි ගිහිල්ලා අපි දන්න දේ කරන්න බලාපොරොත්තු වෙනවා. 2009 වසරේ මාර්තු 3 වෙනිදා ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ලුණු ප්‍රහාරයෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායමක් පාකිස්තානයට යන්නේ අවුරුදු 10කට පස්සේ. ඒ නිසා කණ්ඩායම පාකිස්තානයට ආධුනිකයි. මේක මම පාකිස්තානයට යන පළමු අවස්ථාව. මං විතරක් නෙමෙයි කණ්ඩායමේ ඉන්න ගොඩක් අය එහෙමයි. ඒ ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන තරඟාවලියක් නිසා මේ තරඟාවලියට හැමෝම ගොඩක් උනන්දුවෙන් සහ මහන්සියෙන් සූදානම් වුණා. අපේ මූලික අරමුණ වෙලා තියෙන්නේ ක්‍රීඩා කරන්න තියෙන තරඟ දෙක හොඳින් ක්‍රීඩා කරලා ලබා ගන්න පුළුවන් උපරිම ප්‍රසාද ලකුණු අරගෙන එම සටනේ ඉහළට යන්න. අපි දන්නවා පාකිස්තානයේ වගේ රටකට ගිහිල්ලා ඒක කරන්න එක හරි අමාරු වැඩක් කියලා. නමුත් අපි මහන්සි වෙනවා. ඔවුන්ගේ රටට ගිහින් ඔවුන් එක්ක හොඳ තරඟයක් දුන්නොත් තරඟාවලිය ජයග්‍රහණය කරන්න හොඳ අවස්ථාවක් තියෙනවා කියන එක හැමෝගෙම හිතේ තියෙනවා. කොහොමුණත් ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානය එක්ක අවසන් වතාවට එක්සත් අරාබියේ මිල්වල ජයග්‍රහී ටෙස්ට් තරඟාවලියක් අවසන් කරපු මතකයක් එක්ක තමයි මේ තරඟාවලියට යන්නේ. බලන්නේ තරඟාවලිය කවුරුත් හිතුවේ නැහැ අපි මේ තරඟාවලිය ජයගනී කියලා. නමුත් අපි මේ දේ කළා. අවශ්‍ය වන්නේ හරි දේ හරි වෙලාවෙදී සිදු කරන එක. පාකිස්තානයේ තනතිලි වලට වගේම පාකිස්තාන දේශගුණික තත්ත්වයන්ට හුරු වෙන්න තමන්ගේ කණ්ඩායමට පුළුවන් කියලා තමයි දිමුත් කියන්නේ. මං කලින් කිව්වා වගේ ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කරනවා කියන්නේ හැමදේටම හුරු වෙනවා කියන එක. අපි දන්නවා රාවල්පින්ඩි කියන්නේ වකායනිස් ෂොයිබ් අක්තර්ගේ ක්‍රීඩාංගණය කියලා. අනිවාර්යයෙන්ම ඒ තනතිරු ගොඩක් වෙලාවට වේගපන්දු යවන්නන්ට උචිත තනතිරු. නමුත් එහෙම කියලා බෑ. වෘත්තීය ක්‍රීඩකින් වශයෙන් ඒ වගේ තත්ත්වයන් යටතේ ක්‍රීඩා කිරීමට අපි සූදානම් විය යුතුයි. ඒකයි ටෙස්ට් ක්‍රීඩාවේ තියෙන වැදගත්කම. එහෙනම් මේ තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා අපි ගොඩක් හොඳින් මහන්සි වුණා. පාකිස්තාන පිළ කියන්නේ ඉතාම හොඳ කණ්ඩායමක්. ඔවුන්ගින් එන අභියෝගයක් සුළුපටු නෑ. ඒ අභියෝගයට හොඳ පිළිතුරක් දෙන්න අපි හොඳ සූදානමකින් ඉන්නවා කියන එක කියන්න පුළුවන්. පාකිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදියට හිටපු මිකි ආතර් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු වීම නිසා පාකිස්තාන කණ්ඩායමේ රහස් ශ්‍රී ලංකා කණ්ඩායමට මේ වෙද්දි දැනගන්න ලැබිලා ඇති. අපි මිකි එක්ක ගෙවුණු දවස් දෙකේදීම පුහුණුවීම් සිදු කළා. පාකිස්තාන කණ්ඩායම ගැන එහි තනතිරු ගැන බොහෝ දේවල් අපි ඔහු සමග පවසා සිටියා. අපිට පළමු තරඟයට කලින් පුහුණු සැසි දෙකකට සහභාගී වීමට අවස්ථාව තියෙනවා. ඔහු එක්ක වැඩ කරපු හෝරා කීපේ ඉතා හොඳින් පුහුණුවීම් සිදු කළා. ඔහු ගොඩක්ම සුහදශීලී පුද්ගලයෙක්. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න, cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.